අ ෝන්දුවේ පොතේ ඔන්න අදත්මා ඔබේ නිවහනට පැමිණේ ළංඟ ලංඟ මේන ශිෂ්්‍යප විභාගය වෙනුවෙන් ජයගන්නට ගොණන වගුව පහස්සුවෙන් නිගනගන්න පුළුවන් ක්‍රමයක් අරගෙනයි හපනසරගේ අපනා YouTubeු චනලෙන් අද පහ හකර තුන ඕන මදරුවයකුට පැඩිටයකුට වුනත් පහස්ුවෙන් ගොණන වගුව පාඩම් කරගෙන වැඩිලකුුණක් ලබා ගන්නට ගුණවගුව උදව් කරගන්න පුළුවන් ක්‍රමයක් ගෙනන්ඩයි අද ඔන්නමා ඔබේ නිවසට පැමිණේ හොඳයි අපි බල මොකක්දේ ක්‍රමය දැම් මුලදී ඔබට අපේ ගුණන වගු කිහිපයක් පුුණ පුෘතු කරා ද අද තව ටිකක් ඉස්සරහට අපියම් ඔන්න අද මම පහේ ගුණන වගුව පහස්සුවෙන් නිගනගන්න ක්‍රමයක් කියල දෙන්නයි යන්න මුලින්ම ගුණ වගු දෙකක් අපි ගෙනගමු අද මුලින්ම. ගුණන වගුව හොඳයි දැන් ඒක කරන්න ලේසික්‍රමයක් තියෙනවා දඔන්න මේ විදියට කොටු දහය හරහට පහ බැගන් ඔබට පේනවා කොටු දහයක් අපි අඳගන්න ඉස්සල්ලා ඊට පස්සේ හොන මං මේ පෙන්නන විදියට උඩම කොටුවෙන් පහා බිින්දුව පහා බිින්දුව පහ එකක් කැර එකක් පෙනෝදට ඉළඟට යට පේලියෙත් පහට පස්සෙන්නේ නොකක්ද බින්දුව පහා බින්දුව පහා බිින්දුව ඔන්න විතර සටහන් කර පැහැදිලිද අරහට පහ බැකින් කොටු දහයයි පහෙන් ස්ටාර්ට් එක ගන්නවනට ආරම්භය ගන්නවා පහ පහ බිදුව පහ බින්දුව පහ බින්දුව පහ බින්දුව පහ බින්දුව කිලාපේ සටහන් කරගන්න ඊළඟට මම ඒ තලේ පෙන්නල තින පැත්තෙන් පටන් ගන්න උඩින්ම්ම දම කොටු පහහිම පටන්ගන්නේ අපි පහළඟට බිින්දුව සටහන් කරන කහපාටි බන්දක් කලා තිේෙනවා. ඊළඟට එක් එ බිදුව ළඟදි වෙනස් වෙන දෙක නැවත දෙක පහළඟද බිදුව ළඟද වෙනස් වෙනවා තුන ඔන්න යට තලේ තැන පටන්ගන්නේ. හරි ඒළඟට නැවත තුන පහළඟදී ආය බිින්දෝ ළඟති වෙනස් වෙනවා හතර පහළඟට හතර බිඳුව ලඟදි වෙනස් වෙනවා පහ. හෝම් බලන් පහ බින්දුව පහ බින්දුව පහ බින්දුව පහ බිදුව පහ බිදුව කියළ දැම්මා. ඊතලේ ගඩින් පැඩුල තින තැනින් පටන්ගන්නවා බිඳුවෙන් ස්ටර්්ික ගන්න ආරම්භය. එක්ක එ නැවත බින්ඳුවක් නම් දෙක්ක දෙක. නැවත බිින්දුවක් නම් තුන්නා ඉළඟිකටත් තුන. නැවත බින්ඳුවක් නම් හතර පහළඟට හතර නැවත බින්ඳුවක් නම් පහ ආදිි වශෙන්. පිවෙලි යොදා ගන්න ඔන්න පස්වාරක් චත්කරය ලතම් පස්වරක් ගුණන වගුව අපි ගොඩනගලා අවසා පැහදිලි ද තප්‍රගාණකින් අපිට එකේ ගෙන ගන්න පුළුවන් අප එක තවදුරට කැත්තකින් මතක් කරලා බලමු මෙතින් පස්වාරයක් එක පහයි පස්වාරයක් දෙක දහයයි පස්වාරයක් තුන පහළවයි පස්වාරයක් හතර විස්්සයි පස්වාරයක් පහ විසි පහයි පස්වාරයක් හය තිහායි පස්වාරයක් හත ති පහයි පස්වාරයක් අට හතලියයි පස්වාරයක් නමය හතලස් පහයි පස්වාරයක් දහාය පන්හායි එතකොට මේ තියනෙ පහ දහාය පහළව විශ්ස විසි පහතිය තිස්පා හතලියය හතුලස් පහ පණ ආදී වශනයන ගුණන වක්ගවායි මහිතනාවට පහසුවවෙනය මතකේ රාධවාගන්නට පුළුවන් ගුණන වවා අපේ තෞදරටත් අවුර කරන පුංචි අභ්‍යහාාසික යෙදම් රටආව ගොඩනගම එක. න වි සි පහ රටා හොයන ගානදී දරුවනේහිසල වෙනස හොයාගඩන වෙනස හොයාගේ ලොකු ඉලක්කමකින් ආසන නිලක්කන් දෙේ ලොකු ඉක්කමින් පොඩ ලක්ක මඩුරන තුරම තන සි පහෙන් විසක් කඩුරන තුට පහ එනමකන පහේ සංකයා රටගොඩ නැගෙන විතිහට එනම් විස්සට පහක් විසි පහයි විසි පහටට පහක් තිහායි තිහට පහක් තිස් පහ අපි දෙවනිිය එක බල පහව වි විපාකට අපි විස්සයෙන් පහලව කඩු කරාම අන්න අපට වෙන සහම්බෙනවා පහයි එනම් ඒකත් පහ බැගින් යන්නේ පහළවට පහක් විස්්සයි විස්සට පහක් විසි පහයි විසි පහට පහ තියයි තුවිනිකට අපය හතලිය හතලිස් පහ පන වෙන සොයා ගන්න හතලිස් පහැ අතලියක් කඩු කරනවා පහයි එනම් පහ බැගින් දාගන දාගෙනයන්න හතලයට පහක් අතලිස් පහයි හතලිස් පහට පහ පණහායි පනහට පහක් පනස් පහයි තම සරලයි හතර වින් ගැටලුව ැ හැට පහ හැත්ත වෙනස හොයන්න හැට පහින් හැටක් කඩු කරනවා පුතේ හැට පයින් හැටක්ගාව වෙනස්ස පහයි යන්නෙ පහ බැගි අපි ොඩ නගාගත්ත සංක්‍යයටට ප්‍රගුණ කරඩයි මේ අ්‍යාසි දාලතයෙන් එනම් හැට පහක් හැට පහයි හැට පහට පහක් හැත්තෑවයි හැත්තවට පහක් හැත්ත පහයි මාහිතන ඔබ මෙවැනි ඕනෑම ගැටලුවක් ගුණන වගු ආශිතව ගොඩනගා ගන්නට හැකියාවක් ප්‍රවීණතාවයක් ලබයි කියලා හොදයි ඒ අපි දැන් හය ගුණන වගුට යම් තවටික් ඉදිරියට යන. තැන් අපි කලින් ගඩස්නාවල්ද දෙක තුන හතරි ගෙන ගත්ත දැන් අපි පාහයාදීගෙන ගන්නේගේ හයෝ ඉස්ලබි සාමාන්‍ය විදියට බලමු සාමාන්‍ය ළමයිකන හයවාරයක් එක හයයි හයවාරයක් දෙක දොළහයි හයවාරයක්තුුණ දහටයි හයවාරයක් අතර විසි හතරයි හයවාරයක් පහත් ති හායි යවාරයක් අය තිස් හයයි හයවාරයක් කත හතලිස් දෙකයි හයවාරයක් කට හතලිස් අට්ටයි හයවාරයක් නමේ පනස් හතරයි හයවරද්දය හැටයි පටිකක් පොඩි සංකීරල භාවයක් තියෙන ඔට පේනවා නේද එනම් මේ හය දොලහ දහට විසි හතරත්තිය තිස්සයි හතලිස් දෙක හතුලිස්ට පනස් අතර හැට කියන මේ හය ගුණන මගුවේ දහය දක්වාවු සංක්‍යාව අපිට වෙනත් පහසු ක්‍රමයක් තිනවාදක අපි වැඩි දුරටත් සොයා බන්න මෙන්නේ පහසු ක්‍රමය හය ගුණට වගු. ස්සනාපුත මෙ මේ විදියට කොටු දැලක් යැඳගණන්නඩ ඕනේ කොටු නමයකෙන්යු දැල් දෙක් බලන්න හරහටයි පල්ලයාටයි සමාන්තරව සමචතුරශ්්‍රීන විදිහයට මේ විදිට කොටු නමයකින් දැල් දෙකක් ැඳගන්නවා. දැල් දෙකක්හරි එක පලවෙනි දැලේ මේ පලවෙනි මම ඉතලේ පෙන්න්නට තැනීදලා උඩු අත්තට එක දෙක් තුන්න කියලදාන. ඉට දෙවැනි හතර යටේදලා පහ හය කියලදාන. ඊළඟක හත අට නවය කියලදානවා එලිඒ කොටුවේ බිඳුව සටහන් කරගන්නවා. පැහැදිලිද අපි දෙවනි කොටු දැලටත්යම් ඒ විදිහටම. එක දෙක්ක තුන්න ඊළඟක පටන්ගන්නවා හතර පහ හය. අත අට නවය එලියෙන් බිින්දුව සටහන් කරගන්න එකකම හැඩෙයිට පේෙනවාද එකම හැඩේ යටේ දල එක දෙකතුන හතරපාහය හතා අට නවය ඊළඟ කොටු දැලේ එක දෙකතුන හතර පාහය හතා අට නමේ ආධවශය ගන එලියෙන් බිඳුව සටහන් කරගනත් දෙකේ හොඳ ඊළඟ ආදියර හොඳින් බල මම ඊතලේ පෙන්න්න තැනිිපුතේ ඉළඟා දිීර පටන් ගන්න ආාටිකට ඉතලයක් පෙන්න්නනවා තුනේ සංඛ්‍යා උරින්තිනවා අපේ සෑම තැනකටම බින්දුව 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 කියලා දානවා දෙවැනි පේලියේ මම ඉතලින් පෙන්නට පේලි බල එතන්ට එ එක් එක් කියදානවා බන්න එතකොට සංක්‍යයා වෙනසක් වෙන ඊලකට බලන්ඩ මේ ඉතලය පෙන්නෙන යටමක් තුන්වෙෙනි පේලියේ එතන්ට දානවා දෙක්ක දෙක්ක දෙක් දෙවට පේවාද මුලින්ම උත්තිින්ම පටන්ගරගෙන බිින්දුව තුනත්දාාගෙන ගියා දෙවැනි මැද පේලියට එකේවත් තුනත්දාගෙන ගියා. අවසන් පේලියට දෙකේව තුනක්දාගෙන ගියා ඉළඟට අනිත් කොට දැල්ලට එනවා ඊට කලින් අපි මේ පළබිණ කොටතලේ බිඳදූ ලඟට දැන් එතනත් අවසන් කිරීමක් කරන්නඩෝනේ එතැන් අපි බිදුව ළඟට තුන සටහන් කරගන්න. පැහැදිලිත මුල් පේලිියට බින්දුව බිින්දෝදාගෙන ගියා උඩින්ම එක එකේව තුනක් දැම්ම දෙේව තුනක් දැම්මා යට තියෙන අපි තනිකරපු බිින්දුවලඟ තුන දාගත්තා. ඊළඟට අප යෙනවා ඊළඟ කොටු දැලට ඊළං කොට දැලේ මේ ඉතලේ පෙන්න්නෙන තැන්ට අපිධනවා තුන්න අරනතර වෙච්ච තඇන්දලා තුන්න තුන්න ඊළගේ ඉතලේ තියෙන තැන්ට අපිදානවා බන් හතර හතර හතර. අවසන් පේලි ඉතලයේ පෙන්න්නන තැන්ට පබමදානවා පහ 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 යටෙන් එක කරාලකට දානවා බිින්දූළඟට හයි. ඇැදිලිද ඔන්න බිඳුවෙන් පටන්ගත්තා එකේ වදාගෙන ගියා තුනක් දෙකේවතුනක් දාගෙන ගිය ඊරි පස තුනේ වතුනක් දැම්මා හතරේ වතුනක් දැම්මා පහේවතුනක් දැම්මා එලිෙනට හය දැම්ම මේ චාර්ටික මුදින් මතකතියන් ඔන්න ඊළඟ පීවට අපියාවා ඒකඒ මින්න මේ පලවෙනි කොටු දැලේ මැත ඉන්න පහළග අපි මේ ඩයමන් හැඩේ එමනත්තා සමචත්තු රෂ්්‍රය පෙරලපු හැඩිය ගන්නවා දෙවනි කොටු දැලිත් හතලිස් පහට එම දාගන්න ැ පලවෙනි කොටු දැලේ ඒ ඩයිමන් හැඩේ සල්රේකා දෙක එකනෙ එකට මුණ ගැස ැන ෙනන උල් වෙච්ච තැන්ඒ උල් වෙච්ච තැන් පිළි ලින් අපි රව්න් කරගන්නවා මේ බණ්ඩ පලවිනි කොට දලේ පහලව අපි ඩයිමන් හැඩේ ගත්ත එක උඩින්ම පටන්ගන හය රවන්් කරගන්න දොලහා රවන් කරගන්න දහට රවුන්් කරගන්නවා විසි හතර රවුන්් කරගන්නවා කළකට එලේ ඉන්න තිහට අපි රේකාවක් යැඳගන්න එයත් අපිට මෙතනැති වැදගත්වෙන එතර මේ හයේ ගුණන වගුවේ හය තොලහා දහට විසි හතර තිය දක් අපි ගමන් කැලා ඉලට දෙවෙන්න කොටු දැලටත් දෙේෙනවා ඒක හතල ස්පා කොටු දැලේ අපිඩයිම හැඩේ ගත්ත ඒකෙ උල පටන්ගන්නේ තිස් හය රවුන් කරා හතලිස් දෙකරවුන් කරා හතලස් අටරවන් කරා පනස් සතර රවුන් කරා එලියේ ඉන්න හැටට රේකාවක්ැන් ඔන්න අපි හය ගුණමන්ගු ගොඩන ගල ඉවරයි ඩ පෙනවාද හය දොලහ දහට දිසි හතර තිය තිස්සාය අතලිස් දෙක හතලිස් සට පනස් අතර හැට අන්න මෙන්න ඒ සම්පූර්ණ චාට් එක ඔබට ඉගෙන ගන්න පුළුවන් හොඳ අපි එකනම් තවදුරටත් ප්‍රවීණතාවට පත්වන්න තිසාමාන්‍ය විතියට එක නිවැරදිද බලන්ට නැවත ගුණන වගෝ වියට ගොඩ නගූ මේ බන් හයවරක් වලින්ඳලා අපි මුල් පහ බලවු හය වාරයක් එක හයයි අපි අර ගොඩ නපුක එක හය වාර්යයක් දෙක දොලහයි හය වාරයක් වන දටයි හය වාරයක් හතර දෙසි හතරයි හය වාරයක් පහා තිහා අපි ඒක ඉතර කොටස මේ පැත්තම් බල් ඉතුර කොට සබඟන්න මේ පැත්තෙන් කොට ගෙනවා හය වාරයක් හය තිස් හයයි හය වාරයක් හත තිස් හතලිස් දෙකයි හය වාර්රයක් අට හතලිස් අටයි හය වාරයක් ලම මේ පනස් අතරයි හය වාරයක් දාය හට අරා අපි ගොඩ නපුග එක තමයි මේ නැවත ඔබේ මතකයට බම එකතු කරලාදේ. ඔන්න ඔබ පහයි හයයි ගුණන වගු ඉගෙන ගත්තා. අපි මේ තවදුරටත් අහවරු කරන්නේ ම් පුංචි අභ්‍රාසිකටේදරමු පුංචි ගනක්ටිකක් ගුණ කරු එක. විසි හතර හයි මත එක් ගුණ කරන්න දරුණේ හයවාරක් හතර නිසි හතරින් හතරදානවාද දෙක් කිිතුරු ඔන්න මංක උඩික් සටහන් කරගත්තා. යවරත් දෙක දොල හයි දෙකයි දා හතර තුොනට උත්තරක් කෙනවා එක සිය හතලස් හතර අපි දෙවිනි ගානටය තිස් පහ ගුණ කරන්න හයි අපි මෙතෙක් පෙලා ඉගෙන ගත්තේ හය කරන වගේු පුළුවන්ද කියෙනලා ම මේ බලන්න. හයවරත් ප තියෙන් පින්දූ දනකපතිය තුනක් ඉතුර එක මම දහයස්ථානලකට ගෙනියන හොනමත් පහැදිලු පෙන්න තිනොට පෙනවාද. එනම් හඒවත් තුනක් අපි බලන්න රි හයවරත් වන එතකොට ගත්තා ටයි දහටමේ තුන දැන්ම විස එක ඇතු ල උත්තරයක් කාවා දෙසය දහය තව එකක්වල පනස්තක ගුණ කරන්න හයි තුතේ හයවරදෙක ොහැන් දෙෙ දහන එකක් කිිතුරු අනමයික දයස්ථානය පහළල ගලියයා ගත්තා හයවරක් පහත් තිහායි හරකයි තිස්සක තුවල අපි උත්තරයක්කාවා තුන් සිය දොලා අපි හර විනි ගැටලූ බල හයවරක් එක හයයි හයවරක් හය කටපාඩ නිසා පන උත්තර ගන්නුලා ලට උත්ර කෙනා තුන්සිය හැට හ හොන අපි කැටලු විසඳම් බාන්න වගන්තියක් වගේ මේ බල පන්තිය කලාහල දෙක් සිටිති එකලා මේකට මල් හය බැග ෙදාදීමට අවශ්‍ය මල් ගණන කීයද එන අපි පැත් කලිය ගන්නහ හයගන දෙ නෝ එ හයගුණ කරම් හයවාරයක් දෙක දොල හැන් දෙකදාන කක්කි තුරුයි සලවගේ අපේ හයස්ථානය ලගේ කළයාාගත්තා හයවරක් හතරසි හතරයි ඒකයි විසි පායනං අවශ්‍ය වෙනමාල් දෙසය පනස් දෙක බන්ඩ කොච්ච ලීසි හදැන්න පුළඳ කියල දෙවිනි ගානත බල වගන්ත ආශිත ගැටළුව කූඩයක අඹගෙඩි හයක් තිබේ එවැනි කූඩ පනස්සායක ඇති අඹ ගෙඩි ගණන කීයද කියලා කූඩේක අම ගෙඩි හයක් තිබේ එවැනි කූඩ පනස් සයක ඇති අම ගෙඩි ගරන කීයද කියලා හනා ි ලියගන පනසෑ පැත්තකින් මෙහම කූඩගකොට හයගානන තියෙන පති අප තින හයං වැඩි කරන්න. හයවාරයක් හය අන්න අපිවාන්න සයින් හයදාන තුනක් කිතුරු ඒ දයස්ථානගතන පහළකට ගන්න. අයවරක් පහත්ති හයි තුනයි තිස් තුනයි එත කොටෝනය අ ගෙඩි තුන් සිය තිස් හය අඹගෙඩි තුන් සය තිස් සහය අපිට අවශ්‍ය වෙන මේ විදියට හරහට වගන්ති ගණම් අදි නොෙක් දේවල් ගුණ වගෝ භාවිතා කලොට විසලගන්න පුළුවන් හොඳ එමම් පැවරුමක් දෙන ඔබ මෙතෙක් පෙලාමත්තෙක් ඉගෙන ගත්තදේ කොච්චරදුරට නිවැර දෙ දෙකෙ ලබාන්න මෙ පැවරුමට ලොස්සන්ට පිළිතුරු සටහන් කරලා අපිට කමෙන්ස් කරන්න පුළුවන් අපේ YouTube චලකට හැට හත්ත හයි තිස්නාවේ හයින් හතලස්සායි හයි හැත්තෙක හයි හරි හොඳ ඒනං ඕකට උත්තර දෙන්න අපිට පිළිතුරු සටහන් කරලා ඒවා එන ඔන්න දුලපුතාල අදත් හපනසර්ක එක වෙලා අපේ හපना YouTube चैනලේ අපූරු පාඩමක්කි ගෙනගත්තා පහසා හය ගුණනවාගු පහස්ුවෙන් මතකතාවාාගන්නා ක්‍රමයක් පිළිබග හොඳ ඒමනම් අපේ අද දවසේ ඔබට ඒ විශේෂ ප්‍රවිණතාවෙලා බාදමින් ඔන්න සමුගන්නයි මමසුදානම හොඳ එමනම් ජයහා සතුට පේරි සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් න්න හපනස සමුගන්නවා අපේ හපන YouTube චනය තවතුදුරට සබස්ක්‍රයි් කරල නැත්තම්පුතේ සබස්ක්‍රයි් කරන්න යාලු අන්ටත් මේ පණි විඩිය කියන්න හැමෝම එකතු කරගන්න එතකොට ඔබට පුළුවන් එකතුවෙන් ඒවාගේ අපි අු වීඩියුව දැම් ඔට පුලන් සබස්ක්‍රයි්රන වගේම බෙල් අයින් එක ක ලික් කරන්නපුද. අලුත් වීඩියුවක් දාපු සැින් එසැනින් ඔබට එක දැක බලාගන්න එතකොට අවස්ථාව තිබෙන දෑමන අලු පාඩමක නවතමුණ ගැසිම ලාපරතුවෙන් යයාහා සතුට පිරිසුබ දවසක් පතමෙන් මා ඔබෙන් සමකට සලව දුලපතාට සුබ දවසක්වෙ. අයි බෝවාන්.